news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබුවන් ඔබේ පිසිරින්නේ ඩියස් ෆස්ට් රාත්‍රී 10 සතිය අන්තපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම පහන් චන්ද්‍රමාල් මම කුෂානි පාරිස් ප්‍රථමයෙන් සිරස්තල හෙඩ්ලයින්ස් ප්‍රධාන අනුග්‍රහය ඇමති එස්බී හිටපු ඇමති විජේදාසට දුන් දුරකථන ඇමතුම මම එතුමන්ට ටෙලිෆෝන් එකකින් කතා කරා ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දුන් අවවාදය හන්තානිට බලපෑ වැහි නැති නායයම් පාදුක්කේ ගම් වතුරට වගකිව යුත්තේ කවුද දඹුල්ලට ආගන්තුකන වූ මහමග ජලකාන්දු කුෂානි සාමාන්‍යයෙන් නායම් සිඳින් වර්තා වෙන්නේ වැසි සහිත කාලගුණ තත්වයන් එක්ක. ඔව් පහන් අද වැසි රහිත කාලගුණ තත්වයකදී උවත් සිදු වූ නායමක් පිළිබඳව අපට වාර්තා වුණේ හන්තාන ප්‍රදේශයේ. මෙලෙස ඊයේ පස්වරුවේ නායම් හා ගල් පෙරළීමේ සිදුවීමක් වාර්තා වුණේ මහනුවර හන්තාන හතරකණුව ප්‍රදේශයෙන්. විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දහනායක මහතාගෙන් අප විමසීමක් කළා. පැරණි නායක ගියපු මාර්ගයක් වෙන්න පුළුවන්. ඉතින් මේ එහෙම අවස්ථාවලදී උඩ ගල් විස්ථාපනය වෙලා තියෙන්න පුළුවන් දවස්වල කඩාගෙන ඉන්න පුළුවන්. විශේෂයෙන්ම වර්ෂාව තියෙන වෙලාවල ආයි ගල් වෙන මේ ප්‍රවණතාවය තියෙන්න පුළුවන්. දැන් විමර්ශන විශේෂාංගය. ලබුගම හා කලටුවාව ජලාශවල පිටාර ජලය මූලාශ්‍ර කරගත් පුස්සලි ඔය ආශ්‍රිත ගමන් මාර්ගයේදී හමුවන ප්‍රධාන නගරය වනුයේ පාදුක්කයි. ඉහළ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිත වන අවස්ථාවලදී පුස්සලි ඔයෙහි ජලමට්ටම ඉහළ ගියද පාදුක්ක නගරයට තබා නගරයට තදාසන්න ඔය දෙපස පිහිටි ජනාවාසවලටවත් ගම් වතුර තර්ජන එල්ල වූ අවස්ථා පිළිබඳ මතක ජනයා තුළ ඇත්තේ නැහැ. පුස්සලි ඔයෙහි ගමන් මඟ බාධාවලින් තොර නිරවුල් එකක් වීම ඊට හේතුවයි. එහෙත් ඉකුත් මැයි මාසයේදී පාදුක්ක නගරයට තදාසන්න ගම්මාන රැසක් ජලයෙන් යට වූ තරම කියාපාන මේ ඡායාරූප විපතට පත් ජනයා සුරක්ෂිතව ළඟ තබාගෙන සිටින්නේ සිහි වටන ලෙස නොව අදාළ ගම්වතුර තත්ත්වය ඇතිවීමට හේතුව වගකිව යුත්තන්ට ඒත්තු ගන්වාලීමේ අරමුණින්. ගම්මාන හතක් විතර ගෙවල් 400 කට වැඩි ගේසරේ ගම් වතුරෙන් පූර්ණ හානි වශයෙන් යට වුණා. ඒ යට වෙලා අපි මෙතන උද්ඝෝෂණයක් කළා. සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම්කාර කතා කරලා මෙතන ඇල මාර්ගය සම්පූර්ණ වැලි අයින් කළා, පුළුල් කරා. මෙතන පළල් කරපු එකෙන් සත පහක වැඩක් නැහැ මේ කරන විනාශය නිසා. ඔයෙහි ජලය පිටාර දැමීමට තුඩු දුන් බාධකයේ නිර්මාණය කර ඇත්තේ ප්‍රදේශවාසීන් නොමග යවයි. ඉඩම් කොටසක් කස්ටම් එකේ වැඩ කරන මහත්තයෙක් කරන් තියෙන්නේ. ඒ අරගෙන යා වරායට ගෙනියනවා කියලා ගල් ස්ටොක් කරා. ගම්වතුර තත්ත්වය ඇතිවීමට පෙර පුස්සලියෝය රක්ෂිතේ ගොඩ ගසා තිබුණු ගල් මේවන විට ඔයට පෙරලමින් සිදු කරමින් තිබෙන්නේ ඔය ගොඩ කිරීමයි. සතිය හැම සිකුරාදාම පටන් ගන්නවා වැඩේ. පටන් ගත්තාම සෙනසුරාදා ඉරිදා රජය කාර්යාලය කවුරුවත් නැහනේ. ඉතින් කියන්න දැන් ගාමසේක මහත්තයා, ටීඕ නෝනා, පොලිසිය ඔව් වගේ හැම තැනටම ලියුම් බාර දීලා තියෙන්නේ. මේගොල්ලන්ට ඒක ගාණක් නැහැ. ගම්වතුරෙන් පසු මහජන උද්ඝෝෂණ හමුවේ ඔය පුළුල් කිරීමට පියවරගත් පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරයා විශ්‍රාම ගෙන ඇති අතර රාජකාරී ආවරණය කරන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශන කළ විමසීමකදී කියා සිටියේ මෙම ගොඩ කිරීම ගොවි ජන සංවර්ධන නිලධාරී කාර්යාලයේ අවසරය මත සිදුවන්නක් බවයි. එහෙත් පාදුක්ක ගොවි ජන සංවර්ධන නිලධාරී කාර්යාලයෙන් විමර්ශන වෙත ලැබුණු ප්‍රතිචාරය වූයේ මෙම ගොඩ කිරීම සඳහා තම කාර්යාලයෙන් නිර්දේශ හෝ අනුමැතියක් ලබා දී නොමැතිය යන්නයි. වාරි අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කෙරෙන ඇලවේලිවලට පවා නිශ්චිත රක්ෂිත ප්‍රදේශයක් ඇති බැවින් ස්වභාවික ජල ප්‍රවාහයක් වන පුස්සලි ඔය දෙපස රක්ෂිත භූමියක් නිශ්චිතව තිබෙන බව සහ එය ආරක්ෂා කළ යුතු බව
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක ගොවිජන සංවර්ධන කාර්යාලය පමණක් නොව මෙම ප්‍රදේශයට අදාළ වාරිමාර්ග කාර්යාලයේද දැන සිටිය යුතුයි. රක්ෂිතය ඉක්මවා පුස්සැලි ඔයද ගොඩ කිරීමේ ප්‍රතිඵලය ලෙස ඇතිවිය හැකි අනාගත ආපදා කල්තියා හඳුනාගත නොහැකි අදාළ කාර්යාලවල වගකිව යුත්තන් යනු මහජනයාට ව්‍යසන ළඟා කරවන්නන් නොවේද? කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුනි, මේ ඔබේ අවධානය පිණිසයි. දඹුල්ල කියලා කියන්නේ බේතිනවල වේලි කාලකුණෙන් පීඩාවට පත්ව තිබෙන තවත් ප්‍රදේශයක්. හැබැයි අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති නිසා දඹුල්ලේ පිරිසිදු පානීය ජලය අපතේ යාම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. ඉබ්බන්කටුව ජල පිරිපහදුවේ සිට දඹුල්ල ප්‍රධාන ජල ටැංකියේ ජල පොම්ප කරන නලයක් පිපිරී යාමත් සමග විශාල ජල ප්‍රමාණයක් අපතේ ගිය අයුරුයි මේ. අඩි 30ක පමණ විශාල ජලකඳක් මෙලෙස ඉහළට විදීමත් සමග ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද පැයක පමණ කාලයක් බාධා එල්ල වුණා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙවැනි ජල කඳු දඹුල්ලේ වෙසෙන තවන්ට නම් දැන් සුපුරුදු දසුනක් බවයි. බරලවට යට කරලා තමයි මේ බාර හැදුවේ. එතකොට මේ වතුර ලයින් එක එහෙම තිබ්බා. ඊටසේ බට නැවත දැන් ඒ කැඩි කැඩි වතුර පිට පාර ඩැමේජ් වෙනවා. දැන් මාස ගාන 30 ඕක තමයි. මාත් මේක හැමදාම මේ වාහන යන පාර, බර වාහන යන පාර, මේ වතුර ලයින් නැහැ පාර යටින් දානකොට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා තේරුම් ගන්න ඕනේ. එච්චර මොල යන්නේ නැති මිනිස්සුද මේක ඉන්නේ කියලා හිතනවා මේ වගේ දේවල් දැක්කම. තමුත්තේගම සෝලම ප්‍රදේශයේ කුඹුරු අක්කර 20කට හානි කළ වන අලි ඌදුර පිළිබඳ තොරතුරු වෙතයි දැන් අවධානය. අනුරාධපුර, මණ්ඩාගල සහ මුල්ලගල රක්ෂිතවලට අතරමැදිව සෝලම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. වනාලීන් රක්ෂිතවලට මාරු වෙන්නේ මෙම ගම්මානය හරහායි. මේ හේතුවෙන් නිරන්තරයෙන් වනාලීන්ගේ ග්‍රහණයට සෝලම ප්‍රදේශය ලක්වනවා. මාස ගානක් විතර හදාගත්තු කුඹුරක් අපිට නම් මාස 3ක් විතර මේ අලිගෙන් හරි කරදරයක් දෙන්නේ. මම තාම හැන්දෑවි හයනකොට මේ අලි එනවා මෙහාට. අපි දෙන්නා මේ දෙපැත්තේ ඉඳලා තමයි බොහොම අමාරුම මේක රැකගන්නේ. ඉතින් අපි රජෙන් අපි ඉල්ලන්නේ මොකක් හරි විසඳුමක් මේ අලි කො ගෙනියන්න නැත්නම් අලි කොටක් ගහලා දෙන්න. කිව්වට ඉතින් එන්නේ නැහැ නේ. ආයෙත් උව ටිකක් රතින්න දාලා අලි වෙලි ටිකක් දාලා යනවා. මේ ආයෙත් ඉතින් එන්නේ නැහැ. ඉතින් උන්ටත් වතුර නැහැ එහෙම කියලා තමයි කියන්නේ. ලුණාව කලපුවට ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ගයේ තිබේ අද ත්‍රිරෝද රථයක් ගොඩ ගැණුණා. ගල්කිස්ස පොලිසිය නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ත්‍රිරෝද රථය ගොඩගත් අවස්ථාවයි මේ. ප්‍රදේශවාසී කාන්තාවක් පැවසුවේ වේගෙන් ගිය ත්‍රිරෝද රථයක් පෙරලෙන ශබ්දයක් අද අලුයම ඇසුණු බවයි. බෙල්ලංගල පෙරහැර බලන්න ගියා. ඊරෑ ගිහිල්ලා එනකොට දෙකට විතර ඇදියා. ගිටාර් පස්සේ අපිට හැවුන මෙතනින් පාරෙන් යන සද්දේ. ටීවිල් එකේ එන හයියෙන් ගියා රෝංගාල පෙරලෙන සද්දිකුත් ඇහුණා. ඊපස්සේ ඉතින් අපි ඉතින් එච්චර දුර ඉඳලා මෙතනින් කොහමද ඉතින් වාහනේ යනවනේ. අපි ඒ ගැන ඉතින් වැඩි උනන්දුුන්නේ නැහැ ඉතින් බලන්න කරන්න. ඊට පස්සේ උදේ පාන්දර අපේ මහත්තයා වැඩට යනකොට මේ තමයි කිව්වේ මේ මෙහෙම ටීවිල් එකක් පෙරලිලා තියෙනවායි කියලා. මෙම ත්‍රිරෝද රථය දෙහිවල ප්‍රදේශයෙන් සොරාගෙන ඇති එකක් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසුවා. ඇලට පෙරලෙන අවස්ථාවේ එහි සිටියේ කවුද? ඔවුන්ට සිදුවුවේ කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ. දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත ඇමරිකානු වැඩ බලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතයි. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සංචාරයේදී ඇය රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ලබන මස පළමුවනදා කොළඹදී පැවැත්වෙන ඉන්දිය සාගර සමුළුවද ඇය ඇමතීමට නියමිතයි. ඉන්දිය සාගර කලාපයේ සාමය, සෞභාග්‍ය හා ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝපුරා ඉහළ පෙළේ නිලධාරීන් සමුළුවට සහභාගී වනු ඇති. සිය දකුණු ආසියානු සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකාවට අමතරව සංචාරය කිරීමට නියමිත වැත්තේ පාකිස්තානය හා බංග්ලාදේශයේ.
විශ්වාස භංග මේ දිනවල දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ මාතෘකාවක් අලුත්ම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත්ව තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඒ ගැන සමස්ත ලංකා ආපන ශාලා හිමියන් අද කඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා 1947 ඉඳලා හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විතරයි මේ අපේ ආපන ශාලා පද්ධති අපරිසිදු කිව්වන් පස්සේ මේ වැටලීම් කළා මේ ආපන ශාලා ගුණාත්මකවයි පත් කරන්න වැඩපිළිලක් හැදුවේ උජුම තීන් තීරණ ගත්තා වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය සමිතිය ඉන්නේ එක බහුජාතික සමාගම් ටික එකතු වෙලා මේ සුජු තීන් තීරණ ගන්න ඇමතිවරට විරුද්ධව මේ විපක්ෂ කණ්ඩායම් අල්ලගෙන දැවැන්ත විනාශය කරන්න ලෑස්ති වෙනවා සේනක බිබිලේ මහත්තයර වෙච්ච එකේ අනිත් එක කරන්න හදනවා අපි අන්න එතනට දැඩි ලෙස විරුද්ධයි හැබැයි ඇමතිවරට කඩේ යෑමක් නෙමෙයි මේ කරන්නේ තත්භාවයෙන් කරන්නේ මොකද අපිට මෙවැනි ඇමතිවරයෙක් අවශ්‍යයි මේ රටේ මේ දේවල් නිසියාකාරයේ කොන්ද කිලින් තීන් තීරණ ක්‍රියාත්මක කරන්න විශ්වාස භංග ගේන විපක්ෂ නියෝජිතින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. පරික්කා මහතා අද මුල් ඒරියාවේදී අදහස් පළ කළා මේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ හොර මැර වංචා දූෂණ වලින් තොරව මිනී මැරුම් වලින් තක්කඩි ගමින් තොරව වැඩ කරන්න ඒ නිසා පෙර අයට විමර්ශනය කරලා නඩු අහලා දඬුවම් දෙන වගේම දැන් ඉන්න අය ඇතුලේ වුණත් මේ අපේ කාකිලි ඉවරලා කවුරු හරි හොරකම් කරලා තියෙනවා නම් මේ වැරදි කරලා තියෙනවා ආරක්ෂා කරන්න අපි සූදානම් නැහැ මොකද ඒ මොනොත් අපි ඉතේ ගණයට වැටෙනවනේ හැබැයි එහෙම චෝදනා නගමින් මේ ඒ පෙරවැරදි කරපු හොරු ටික මිනී මරු ටික මේ දේශපාලන කුමන්ත්‍රණය අධ්‍යයත් කරනවා නම් ඒ දේශපාලන කුමන්ත්‍රණයට විරුද්ධව මූණ දෙන්න අපි සූදානම් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ කාපත් සතුරා සංවර්ධනය කරලද ඒරියාව රාජසිංහ මාවත මාර්ගයේ ජනතායිත්වයට පත් කිරීමේ අවස්ථාවකදී හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙද්දී ඇමති එස්.පී. දිසානායක මහතා විජේදාස රාජපක්ෂ මහතා අමතා කීවේ කුමක්ද? ඒ ගැන අද මහනුවරදී අමාත්‍ය එස්.පී. දිසානායක මහතා අදහස් පළ කළා. ඔය එතුමාගේ ඔය ප්‍රශ්නෙට හම්බන්තොට පටලව ගත්තම මම එතුමාට ටෙලිෆෝන් එකකින් කතා කරා. මං කිව්වා ඔයා යන විදියට නම් මට පේන්නේ ඔයා ගිහිල්ලා වැටෙන්නේ අර ගොඩට කියලා. හැබැයි මම තාමත් හිතන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි එතුමා මේ දිහා බලාගෙන ඉන්නවා. එතුමා සමහර විට ප්‍රකාශයක්වත් කරේ නැහැනේ මොකද්ද කරන්න කියලා. එතුමාගේ මේ ප්‍රශ්නේ බේරන්න අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් ඒක ඒ අවස්ථා සියල්ල මගහැරියේ විජේදාස රාජපක්ෂ මහත්මයි. වංචා දූෂණ පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙවැනි කතාබහක් නිර්මාණය වෙද්දී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට දුන් අවවාදය මොකක්ද? මේ ගැන සඳහන් බහලිකම්බරයා අද හම්බන්තොටේ අදහස් පළ කළා. පෞගේ දවසල අපි ඇමති මණ්ඩලය ජනාධිපතිතුමා කැඳෙව්වා. මේ සිද්ධීන් නැති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විදියට අපේ ජනාධිපතිතුමා කිව්වා මම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර දාන්නේ මගේ හිතවත් අය. හැබැයි කිසිම වැරද්දකට අහු වෙන්න එපා මං අහුනොත් එයාට ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා. බලන්න පක්ෂ නායකයෙක් විදියට එහෙම ප්‍රකාශයක් කරන්න තරම් එතුමාට හයියක් තිබුණා. මොකද එතුමා ඒ ආදර්ශය අපිට ලබලා දුන්නා නායකයා විදියට පිරිසුදු දේශපාලඥයෙක් විදියට අපිටත් කිව්වා වැඩ කරන්න කෙලින් කියලා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රුවන්වැල්ල කාන්තා බලමණ්ඩල රැස්වීම ඇමතුවා. රාජපක්ෂ මහත්තයා අධ්‍යාපන ඇමති හැටියට පත් කෙරුවේ ලංකාවේ ඉන්න ලොකුම ටියුෂන් පන්තිකාරයා මන්දුර ගුණවර්ධන. නියෝජ්‍ය අධ්‍යාපන ඇමති ඊළඟ ටියුෂන් පන්තිකාරයා. අධ්‍යාපනය ගැන රාජපක්ෂ මහත්තයට කිසිම තේරුමක් නැහැ. රාජපක්ෂ පවුලේ සහෝදරවරු 5 දෙනයි පුතු 3 දෙනයි ඉහළම පාස් වෙලා තියෙන විභාගේ 9 වෙනි පන්තිය. ඔක්කොම ඕ ලෙවල් ෆේල්. එක්කෙනෙක්වත් ඕ ලෙවල් පාස් නැහැ. අනේ එක්කෙනෙක් ඕ ලෙවල් පාස්. අපි හොඳටම දන්නවනේ අපේ ගෙවල් වල හිටි නීති විභාගේ පාස් වුණා කියන්නේ බොරු. පසුගිය රජයේ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හිටපු ජනාධිපතිනිය මෙහිදී අදහස් පළ කළා. දැන් ඒ කාලේ මේ වගේ කාන්තා සංවිධානය මෙහෙදුවද? පක්ෂ සාකච්ඡා සමිතිය හදන්න දුන්නේ නැහැ. අපි ගිහිල්ලා බලනකොට අවුරුදු මෙයාගේ අවුරුදු 9න් අවුරුදු 7ක් විතර පක්ෂ එක සාකා සමිතියක්වත් පක්ෂ මූලස්ථානයේ ලියාපදිංචි කරලා තිබුණා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඇයි කියලා මේ පක්ෂ දිය කරන්න යන උම නවත් තිබුණා. පක්ෂයක් නැතුව රට පාලනය කරන එක ලේසි. පක්ෂයක් තියෙනවා නම් පක්ෂ කට්ටිය කෑ ගහනවා. මේක වැරදි කියනවා. ඉතින් පක්ෂ දිය කරලා පක්ෂට හානි වුණා කියන එක ගැහුවත් කමක් නැහැ.
ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට හෙන ගැහුවත් කමක් නැහැ, රටට හෙන ගහ ගහ ඉතිබුනේ රටට මොක වුණත් කමක් නැහැ, මම සහ මගේ ඌන් ටික විතරයි හැදෙන්න ඕනේ. දේශපාලන වේදිකාවේ පළවූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ ආණ්ඩුව කරන්නේ හොරකම්, නිකන් හොරකම් නෙමෙයි මහා පරිමාණයේ හොරකම් කරන්නේ. මේ ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නැහැ. මේ ආණ්ඩුවට සබා ධර්ම විරුද්ධයි මම හැමතැනම කියන අපි හාමුදුරුවනේ. දිට්ඨ ධම්ම නීතිනේ කර්මය පල දෙනවා, පස්සෙන් පන්නගෙන ඉන්නේ අපි හාමුදුරුවනේ. දැන් රවි කරුණායක පස්සෙන් පන්නගෙන ආවා. අපි දැම්ම විශ්වාස බංග කරුණාට ඉල්ලලා අස්සෙන්න යන්නලා. එතකොට අලුත් සංස්කෘතිය UMP බසවලේ මන්ත්‍ර කියන මේක අලුත් ක්‍රමයක්. මේවා දැන් කෑ ගහන අය හරි හිටපු ගෙදර කාපුවා බීපුවා කියන්නේ හොඳ නැති හින්දා මම කියන්නේ නැහැ. නමුත් ඒ හැම දෙයක් දිහා බලපුවාම පසුවිපරමක් කරපුවාම අපි ඔක්කොටම හානියක් වෙනවා. දැන් මේ හානි මකන්න ගියාපුවාම තවත් හානියක් වෙනවා. ඒගොල්ලෝ පක්ෂියත් කැඩුවා. පක්ෂියක් වශයෙන් මහින්ද රාජපක්ෂත් එක්ක එතුමාත් එක්ක අවුරුදු 10ක් හිටියා. එතුමා ඉන්න කාලය තුල වැඩ කළ හැකි දේවල් කොච්චර දුක් විඳද ඒ වැඩක් ගන්න. ඕකට දන්නේ නැහැ. මේවා ගන්න බාප්පා ළඟට යන්න ඕනේ, පුතා ළඟට යන්න ඕනේ, මාමා ණ්ඩිය ළඟට යන්න ඕනේ. ඔහොම තමයි ඒ කාලේ මේ කඩදාසිය පාස් වුණේ. දූෂණයට එරෙහි ජනතාව දැනුවත් කිරීම අදත් ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වුණා. පාරක් හැදුවත් ඒකක් හරියට නැමේ හොවා උඩ ඉඳලම බලන් ඉන්න ඕනි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ආණ්ඩු වෙනස් වුණා කියලා, වෙන දේවල් වෙනස් වුණා කියලා එයාලගේ ක්‍රමවේද වෙනස් වෙන්නේ නැහැ. එයාලා ඒක නිසි රිසිසේ කරගෙන යනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ රටේ පුරවැසියෝ විදිහට සාමාන්‍ය ජනතාව එරෙහි නොවීම. වංචාව හා දූෂණයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ ජාතික ක්‍රියාන්විතය අද මීගමුව ප්‍රදේශයේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගමන් නැරඹූ කණ්ඩායම උදෑසන කඳපුල නගරයේ ජනතාව දැනුවත් කළා. කඳපුල කියන්නේ පුදුම සල්ලිය තිබෙන ගමක් නගරයක්. හිඟමනේ විතරයි දැන් තියෙන. අනතුරුවම කණ්ඩායම පාතුංගම, කොටම්බේ, දඹගොල්ල, නිල්දණ්ඩ හින්න වැනි දුෂ්කර ප්‍රදේශ ඇතුළුව ගොවිබිම් රැසක සංචාරය කරමින් ජනතාව දැනුවත් කළා. ඉස්සර වගේ නෙමෙයි දැන් හම්බ කරන එකෙන් භාගයට භාගයක් කොටුවල වියදම්, බෙහෙත් පොහොර වියදම් වලට තමයි ඉතින් කැප කරන්නලා තියෙන්නේ. දූෂණයට එරෙහි ජනතාව දැනුවත් කිරීමේ නිරත අපගේ අනෙක් කණ්ඩායම අද උදෑසන මීගමුව ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි. වගකිය යුතු නිලධාරීන් හොරු බේර ගන්නවා, හොරු හංග ගන්නවා, හොරු ප්‍රතිවාසී තියාගෙන කෝ හොරු හෝ හොරු කියලා හොයනවා ටෝච් එක ගහ. නමුත් ප්‍රතිවාසී ඉන්න හොරා ටෝච් එක පේන්නේ නැහනේ. ඒ නඩු ටික ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඉදිරියට ගන්න නඩු ටික. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මංගල්‍යයේ අවසන් පෙරහැර ඒ රාත්‍රියේදී වීදි සංචාරය කළා. නැදුන්ගමුවේ රාජා හස්තියාද මෙම පෙරහැරට සහභාගී වුණා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සුබ මොහොතින් සදහතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසුව පෙරහැර වීථි සංචාරය ආරම්භුවා. TV1 නාලිකාව ඔස්සේ ඊයේ පෙරහැර විකාශය කෙරෙනු අතර මෙවර පෙරහැර මංගල්‍යය සංවිධානය කර තිබුණේ 67 වැනි වරටයි. උඩරට පහතරට නර්තනාංග 60ක් පමණ පෙරහැරට එක් කර තිබූ බව අපවාර්තාකරු සඳහන් කළා. ඊයේ බෙල්ලන්විල පෙරහැරේ කරඬුව වැඩම කර වූයේ නැදුම්ගමුවේ රාජා හස්තියයි. නැදුම්ගමුවේ හස්තියා 2016 වසර දක්වා පුරා දස වසරක් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කර වුවත් පසුගිය පෙරහැරට සහභාගී වූයේ නැහැ. බෙල්ලන්විල පෙරහැර කටයුතු අවසන් වූයේ අද උදෑසන බොරලැස්ගමුව කටුවැල තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකර සාම්ප්‍රදායික දේව දාන පින්කමද පැවැත්වීමෙන් අනතුරුවයි. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ලුහුටින්.
රෝගාතුර දීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ පීවරගෙන තිබෙනවා. පසුගිය ජූලි මාස 28 වනදා අම්බලංගොඩ දීවර වරායෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ තරුෂ පුතා නැමැති බහුදින යාත්‍රාවේ ගමන්ගත් දීවරයෙකුගේ පපු ප්‍රදේශයේ ඇති වී තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අසාධ්‍ය වී තිබෙනවා. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත P432 වේග ප්‍රහාරක යාත්‍රාව යොදා ගනිමින් රෝගියා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පීවර ගත්තා. ඩෙංගු රෝග ව්‍යාප්තිය අඩුවක් දක්නට ලැබුණද අද යළිත් ඩෙංගු මරණයක් වාර්තා වුණා. ඒ මාතර වල්ගම ප්‍රදේශයෙන් ඩෙංගුන වැළදීමෙන් මිලස මියගොස් ඇත්තේ 53 හැවිරිදි කාන්තාවක්. යකල් අනුරාධපුර මාර්ගයේ පුලියංකුළමදී පිටුපසින් පැමිණි අතුරුපැදියක් ලංගම් බස් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 55 හැවිරිදි ඔහු සමග යතුරුපැදියේ වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකුද ගමන් කර ඇති අතර අනතුරින් දරුවාට හානියක් සිදුව නැහැ. පාදුක්ක වේරගලවත්ත ප්‍රදේශයේදී අද උදැසන ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් ඇති අතර එහි පැමිණි තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මොවුන් අවමංගල උත්සවයකට යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ව්‍යාජ රේදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජවාරමකට සම්බන්ධ 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් ව්‍යාජ රේදුරු බලපත්‍ර 600ක් පමණ සකසා ඇති බවයි. ඕමගම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු එම ව්‍යාජ රේදුරු බලපත්‍ර මුද්‍රණය කර ඇති අතර ඊට මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි පොලිසිය පැවසුවා. හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් සමග 30 හැවිරිදි තරුණයෙක් ඊයේ රාත්‍රී වඳුරඹදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. සියරලෝසුවේ සංගවාගෙන හෙරොයින් අලෙවි කරමින් සිටියේදී ඔහු අත්අඩංගුවටගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. රාගම තේවත්ත අප ස්වාමි දූගේ දේවස්ථානයේ වාර්ෂිකව සංවිධානය කරන රෝගීන් ආශිර්වාදයෙන් මෙහෙය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ හා යුරෝපා රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය අංජලෝ කාඩිනල් බඤ්ඤස්කෝ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ගක්සා නීතිය ලිහිල් කරන්න ඕනේ කියලා එන්නේ හනවල හැම මේක අපිට පිළිගන්න පුළුවන් වැඩ පිළිවෙලා නෙවෙයි. මේ සමහර ධනවාදී රටවල් වල මිනිස්සු දුම්මන ලෝකයේ රටවල් වල ධනවාදී ප්‍රමාණය අඩු කරන්න අපි මුදල් දෙනවා කියනවා. නව නාවික හමුදාපති වයස අදමිරාල් ට්‍රැවිස් සින්නයි මහතාටත් නාවික හමුදාවටත් රටටත් සෙත් පතා අද මහා සංග්‍රහණයේ විශේෂ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. ඒ නැගෙනහිර නාවික විධාන නිලධාරී නිවසේදී විදේශ රැකියා අමාත්‍යංශ දීප ව්‍යාප්තව සංවිධානය කරන ජංගම සේවා වැඩසටහන් මාලාවේ තවත් අධිරක් අද අම්පා දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. අමාත්‍ය තලත අතකොරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් නින්දවූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එක් වැඩසටහනක් පැවති අතර නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානාකර මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් වැඩසටහනක් අට්ටාලචේනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.